ආයුබෝවන් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝම මම හිතන්නේ මම මේක සති 3කට විතර කලින් කළා වීඩියෝ එකක් සති 3ක් මාසයක් විතර නෝ මම හිතන්නේ බබල්ලයක් අතලක යාළුවනේ පරිස්සමෙන් කියලා. ඒතකොට මේ වීඩියෝ එක තමයි මගේ දැන්න දින වීඩියෝ සරින් වැඩිම වොච් අවර්ස් ගණන් සබ්ස්ක්‍රයිබ් ගණන් සහ කමෙන්ට්ස් ගණන් තිබ්බ වීඩියෝ එක 3000ක් විතර කට්ටිය බලලා තිබ්බා. හැබැයි ගොඩක් අයගේ මේකේ තිබ්බා කමෙන්ට් මේක මෙහෙම එකක් නෙමෙයි මෙහෙම වෙන්නේ නැහැ මේක වැරදි වැරදි මතයක් යවන්න එපා කියලා. ඇතර මේ බබල් කියලා ගත්තම ඕගොල්ලෝ දැකලා තියෙන මුලම් බෝල වුණත් තියෙනවා ගොඩාක් උඩට ගිහිල්ලා පිපිරණේවා තියෙනවා ටිකක් දුර ගිහිල්ලා පිපිරණේවා තියෙනවා ළඟදී පිපිරණේවා තියෙනවා. ඒතර මේක බලන්න පොඩි බබල්යක් ඇතර කවුරුද කියනනම් බබල්යක් කියන එකේ ඩිෆිනිෂන් එක තමයි ඕනෑම ෂෙයා එකක් හෝ ෂෙයා ස්වර්ග කීපයක් නොවටිනා ගානකට වැඩි වෙලා එකතරකදී පිපිරලා යනවා. ඒක ගන්න බයස් නැති වෙනවා. බයස් නැති වුණාට පස්සේ ලොකු සෙලිබ්‍රේෂන් එකක් වෙනවා. ඊට පස්සේ ඉමෝෂනලි කට්ටිය බය වෙලා ශාස්ත්‍රික විකුණනවා. විකුණනට පස්සේ ඇහෙන පල්ලෙහාට වැටෙනවා. එතකොට උගල දකින්න නැති මේ පහුගිය සතිය ගත්තොත් සතිය ඇතුළත ඉතිම ගොඩාක් ශාස් ගියා. සමහර වෙලාවට 350ට ගිය ශාස් දැන් වෙනකොට 200ට විතර වැටිලා තියෙනවා. එතකොට හිතලා බලන්න කවුරු හරි අපි ගාලා වීඩියෝ එක බලලා ඒ වගේ ශාස් උඩට යද්දි ලොගෙන හිටියනම් හරි උඩට යද්දි ගත්තනම් එහෙම ආයි රුපියල් 300 350 ගත්තු ශා එකක් ඇත්තටම ඔය වැලියු එකට එන්න තම අවුරුද්දක් යනවා වෙන්න පුළුවන්. මාස 6ක් යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාස 3ක් වෙන්න පුළුවන්. එහෙම ගියත් හිතලා බලන්න ඔබේ මුදල් කොච්චර අපතේ ගිහිල්ලාද කියලා. රුපියල් මිලියනයක් වගේ ආයතනයකට මුදලක් හිටියනම් රුපියල් 300කට හිතලා බලන්න ගත්ත ශා එක එතකොට 30%කින් විතර වැටලා තියෙනවා. ඒතකොට ලක්ෂ 3000ක් විතර නැති වෙනවා වෙන්න පුළුවන් යාගේ. කොච්චර ලොකු ගාණක්ද කියලා හිතලා බලන්න. එතකොට මම හිතනවා කල්පනාවෙන් කරපු අය මේ උගුලේ අහුන වෙන්නේ නැති කියලා. හැබැයි මේත් එක්කම කියන්න තියෙන දෙයක් තමයි ඔබට කදිම ආයෝජන අවස්ථාවක් ඇහිලා තියෙනවා මේ ෂෙයා මාකට් එකේ මේ වෙච්ච පොඩි බබල් එකත් එක්ක. ඒකට මම මේ ෂෙයාස් කීප එකට යන්නම්. මොකද වොරන් බෆට් කියලා තියෙනවා එයා ජීවිතයේදී අවස්ථා සාමාන්‍යයෙන් හොඳ ආයෝජනයකට දීර්ඝකාලීන ආයෝජනයකට අවස්ථා 20ක් වගේ තමයි එයාගේ ජීවිතයේදී ආයෝජනයට හොඳ අවස්ථා එන්නේ කියලා. ඒකට ඒත් එක්කම අනිත් එක මම කියන්නේ තරවගොල්ල හැලිත කතාවක් තියෙනවා ඉවසිලිවන්ත බුද්ධලයාගේ අතේ තියෙන මුදල් ටික ඉවසිලිවන්ත නොවන බුද්ධලයාගේ අතේ තියෙන මුදල් ටික ඉවසිලිවන්ත බුද්ධලයාගේ අතට මාරුවනවයි කියලා. ඒතර මේ දෙකටම හොඳ උදාහරණයක්. මේක ඇත්තටම හැමදාම ෂෙයා මාකට් එකේ වෙන්නේ ලෝකේ වෙන්නේ කලින් වෙච්ච දේවල් අලුත් දේවල් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ වෙලා තියෙන්නේ ත්‍රිගුණාංශ චක්‍රයේ කියන ඔයගොල්ලෝ හරි සම්මතයට ඒක ගැන ඕනනම් ඔයගොල්ලෝ බලන්න මම අවශ්‍ය නම් කමෙන්ට් කරන්න ඕන නැහැ. අලුත් වීඩියෝ එකක් කරද්දී ආපහු පරණ දේවල් රිපීට් වෙන එක තමයි වෙන්නේ. මේ වගේ අතිශාන ලෙස නොවටිනා විදියට ෂෙයාස් නැගගෙන ගියොත් එහෙම ඒක අනිවාර්යයෙන්ම පල්ලෙහාට වැටෙනවා. හැබැයි මේ අවස්ථාව මම කියන්නේ අය වරන්න පටකෙන විදියට ජීවිතයේ තියෙන අවස්ථා 20න් එකක් කියලා. නමුත් ඒ වගේ 20න් එකකට උදාහරණයක් ගන්න හොඳ අවස්ථාවක් ආයෝජනය කරනවා නම් ඕගොල්ලන්ට හොඳ අවස්ථාවක් මෙන්න මේ වගේ අවස්ථාවක්. මම මේ අවස්ථාව ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ අනාගතයේදී මේ වගේ වෙන්න පුළුවන් අවස්ථාවකදී කොහොමද ඔයා වයි කරන්න කියලා වාට දැනුම් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. හරි මම උදාහරණයක් විතර ගන්නම් මේ කෑගල්ල ප්ලාන්ටේෂන් කියන එක. මේක සාමාන්‍යයෙන් මේ දවස්වල ඔයගොල්ලෝ දන්න ප්ලාන්ටේෂන් සෙක්ටර් එක හොඳ හින්දා ඔයගොල්ලෝ මේ ග්‍රාෆික බලාගෙන ගියොත් මේක මාකට් ක්‍රෑෂ් එක වෙලාවේ කොරෝනා වලදී අඩු වුණා සෑහෙන අඩු වෙලා මේක අගෝස්තු සැප්තැම්බර් විතරකට සාමාන්‍යයෙන් රුපියල් 60කට තිබ්බ ෂෙයා එකක් මේක පොඩ 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 වැඩි වෙලා ඔයගොල්ලෝ දැක්කේ නැති සාමාන්‍ය විදිහට මේක තිබ්බ ෂෙයා එක නෝමලයිස් කරලා තිබ්බා සාමාන්‍ය රුපියල් 90කට වගේ ගන්නකට. ඉතින් එහාට ඔයගොල්ලෝ මේ ට්‍රෙන්ඩ් එක පේනවා ඇති. මේක ප්ලාන්ටේෂන් සෙක්ටර් එක හොඳයි කියලා අපු දුසුත් එක්ක මේක සෑහෙන වේගින් වැඩි වුණා 170කට කියලා. එතකොට කලින් කියපු උදාහරණයක් අනුව ගත්තොත් සමහර වෙලාවට 120න් 150න් 160න් වගේ ගත්තා. ඒ කියන්නේ ඉවසීම නැති අය තමයි මේ ලොකු ගණන් වලදී මේක වෙලදී ගත්තේ. කවුරු හරි ඉවසිලිවන්ත පුද්ගලෙක් හිටියනම් මේක බලාගෙන ඉන්නවා පොඩ්ඩක් නෝමලයිස් වෙනවා. එතකොට ඇත්තම කවර නැහැ කියලා මේක බබල්ලයක් නෙමෙයි කියනවා. හිතලා බලන්න බබල්ලයක් නෙමෙයි කියලා. 160න් ගත්තු කෙනෙක්ට ෂෙයා ප්‍රයිස් එක 120ට වැටුණා. ඒ කියන්නේ දවස් 6ක් 7ක් 8ක් ඇතුළත මේක බබල්ලයක් තමයි. එතකොට මේක පොඩි බබල්ලයක් වුණා කියන්නේ කිව්වේ නෑ මේක අවදාවත් ලෝකේ විනාශය කියලා. ඒකට අපෝ මේ ෂෙයා ඇප්‍රීෂিয়েට් වෙන්න තියෙනවා. හැබැයි අපරාදේ ඉන්න සල්ලි නැති කරගන්න. ඒවා ලොන්ග් ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙක් නම් මේක ට්‍රේඩර් කෙනෙක් නම් මේ පල්ලෙහෙන් නරඹ උඩට පිටිනොට කමන්නේ නෑ. නමුත් අපි පාඩම් මාලාව කරන්නේ ලොන්ග් ටර්ම් ඉන්වෙස්ටර්ස්ලාට. ඒ කියන්නේ ෂෙයා එකක් අරගෙන මුළු ජීවිත කාලෙම තියාගෙන ඉන්න ෂෙයා එකේ ෆයිනෑන්ෂියල් හරි මොනවා හරි වෙන ඉන්වෙස්ටර්ින් නරකයි කියලා හිතනවා නම් විතරක් දුරු නෑ.
මේ වගේ එක වෙලාවකදී කොහොමද බයි කරන්නේ? ඔයාගේ මම කියන්නේ හැම වෙලේම මතේ කෑස් තියාගෙන ඉන්න කියලා. ඒකට ඇත්තටම මමත් කෑස් තියාගෙන මේ රාය යම් කිසි ෂෙයාර් එකක් බයි කළා. එතකොට ඔයා බලාගෙන ඉඳලා බලනකොට පළවෙනි දවසේ පේනවා මාකට් එක ඕගොල්ලෝ දකින්න තියෙන ලංකාවේ කොටස් එකද බලේ මේත ගන්න ලොකුම ක්‍රෑෂ් එක කොරෝනා කාලේවත් නොවිච්ච විදිහට එක දවසකදී ඒකක 500 ගානකින් කඩාවැටෙනවා. මේ වගේ අවස්ථාවක් දැක්කම උඹලන්ට පේන්න ඕනේ අත්දැකීම් තියෙනවා නම් ඉස්සරහදී මේක දවස් කීපයක් වැටෙනවා කියලා. හරි ඊට පස්සේ කොහොමද ඕගොල්ලෝ මේක බයි කරන්නේ මොන ප්‍රයිස් එකේද කියලා දැනගන්න. මම මේ උදාහරණේ ගන්නම් ඕගොල්ලන්ට. එතකොට මම නම් කරන්නේ සාමාන්‍යයෙන් මෙහෙම වෙනකොටම ඔගොල්ලෝ දන්නවා අපි බයි කරන්න බයි ඕඩර්ස් දැම්මොත් එහෙම කියු එකේ තියෙනවා. කියු එකේ තිබිලා මුලින්ම දාපු ඕඩර් එක තමයි මුලින්ම යන්නේ. ඊටම සාධාරණ විදිහ තමයි මේ ඒ ට්‍රේඩ් ගත්තත් මොකද ප්ලැට්ෆෝම් එක අද හදලා තියෙන්නේ. ඒක ඔයගොල්ලන්ට කරන්න පුළුවන් මේ ෂෙයා එක කොච්චරක් විතර වැටේද කියලා උපකල්පනය කරලා ඔයාට බයි ඕඩර් ටිකක් දාලා තියන්න මෙහෙම කඩාවගෙන යන මාකට් එක. මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි දන්නේ බොටම් එක මොතෙන්ද කියලා. ඒකට මම කියන්නේ මේකෙදි ඕගොල්ලෝ පල්ලෙහාට ඇවරේජ් කරන මෙතෙන්ට එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මේ වැලියු ෂෙයා එකක් මිලදී ගන්න හිතාගෙන ඉන්නවා. ඒතකොට මම මේ අද පෙන්නන ෂෙයාස් කිසිම එකක් රෙකමන්ඩ් කරනවා නෙමෙයි. හැබැයි ඔයගොල්ලන්ට අදහසක් දෙනවා බයා මාකට් එක හෝ මාකට් ක්‍රෑෂ් එකදී කොහොමද අපි අඩු ගානකට ඒ කියන්නේ ඔයාගේ ඇවරේජ් ප්‍රයිස් එක අඩු කරලා කලෙක්ට් කරලා තියාගන්නේ. හරිද? මේක කියලා ගන්න මේක ඔයා ගන්න හිතාගෙන ඉන්නවා. මේක හොඳ ෂෙයා එකක් කියලා තරම් කෑගල් ප්ලාන්ටේෂන් එක පාට කරන්න පුළුවන්. අතර මෙතනදී පොඩක් ටෙක්නිකල් ඇනලිසිස් වලින් බලපෑමක් තියෙනවා. රෙසිස්ටන්ස් ලෙවල් මොනවද කියලා අඳුනගන්න තියෙන සපෝර්ටින් ලෙවල් ගැන දැනගෙන තියෙනවා. ඒකට ඒව දන්නේ නැත්නම් ඕගොල්ලෝ ගැන මම තව වීඩියෝ එකක් කරන්න නැත්නම් ගොඩක් YouTubers ලා කරපු වීඩියෝස් තියෙනවා. මගේ වීඩියෝස් එකට ඔයගොල්ලන් ලින්ක් කරන්න බලා ගන්න. එතකොට මම මේක ගන්න හිතගෙන හිටියනම් මම කරන්නේ සාමාන්‍යයෙන් මේකේ රෙසිස්ටන්ස් ලෙවල් එකක් තියෙනවා. ඕගොල්ලෝ දන්නේ නැති මේ 120 කියන එක. එතකොට 120 දී මම කරන්නේ සාමාන්‍යයෙන් බයි ඕඩර් එකක් දාලා තියෙනවා. අර මුල දවසේදී කියන්නේ අර ඕගොල්ලන්ට පේන ඇති මේ රතු පාට කැල්ලක් මුලින්ම මෙහෙල්ල තියෙනවා. ඒ කියන්නේ ඒකක මානසිකින් වැඩි දවසේදී 120ට දාලා තියෙනවා යම් කිසි ප්‍රමාණයක්. මේ යම් කිසි ප්‍රමාණයක් දාලා ඉන්නේ මට වෙනකොට තියෙන මේ ග්‍රාෆ් එක වලට කියලා 120 කියලා පන්නේ හැලට උඩට ඇහිලා තියෙනවා. මේ ගන්න දැන් මම හිතාගෙන ඉන්නා නම් ෂෙයා 100ක් ගන්න සාමාන්‍යයෙන් මම කරන්නේ මේ ලෙවල් එකට දානවා. ෂෙයාස් 30ක් විතර දානවා. 30ක් විතර දාලා තිනා මොකද 120 කියන්නේ හොඳ ලෙවල් එකක් ඉන්නේ 108 ඉඳන් පල්ලෙහාට වැඩනවා. ඊට පස්සේ මොකද කරන්නේ? තව ෂෙයාස් 30ක් විතර මම දාලා තිනා සාමාන්‍යයෙන් 110 කියන මට්ටමට. තව ෂෙයාස් 30ක් විතර දාලා තිනා 100 කියන මට්ටම. දැන් මොකද වෙන්නේ? මේ ටික මොකද අපි මුට්ටම් එක දැන්න තියෙන තමයි ඔය ගාන දාලා තියන්නේ. එතකොට 100ට දාලා තවත් එතකොට තියෙන අමතර ගානට වඩා ආවත් බෝනස් එක ගන්න කියලා මම නම් කරන්නේ 100ක් ගන්න ඉතින් 100ට වඩා ගන්නවා කියලා ඉතලා තව 30ක් දානවා. මොකද ලොකු බෝනස් එක 90ට වැඩිනවා. එතකොට 90ට දාලා තියෙනවා තව 30ක් විතර. එතකොට ඒකට බලන්න 1 මිලියන් ආයතනය කරන්න ඉඳගෙන ඉන්නවා නම් සාමාන්‍යයෙන් ලක්ෂ 3ක් විතර දාලා තියෙනවා 120ට. ලක්ෂ 3ක් විතර දානවා 110ට. තව ලක්ෂ 3ක් විතර දානවා 100ට. ඔන්න දැන් ඔයා හිතාගෙන ඉන්න 1 මිලියන් ඉන්වෙස්ට් කරන්න තවත් වැඩිපුර ඉන්වෙස්ට් කරන එක උගාව මුටම් එකට ගියොත් කියලා දාලා දෙනවා ලක්ෂ 3ක් විතර 90ට. හැබැයි ඔයගොල්ලෝ හැමෝම දකින්නේ නැති මෙන්න මේ 90ට ගිය වෙලාවේ හයි වොලියුම් එකකින් ගියේ නැහැ. එතකොට ඔයා ලක්ෂ 3ක් දාලා තිබ්බට ඔයාට ලක්ෂ 3ම විකිනේ නැහැ. හැබැයි විකිනන ටිකේ ඔක්කොම ටික වඩ ගන්න පුළුවන් ලොකු මුදලක් දාලා තිබ්බා. ඔයා මයි ඕඩර් එක ලක්ෂ 3ක් දාලා තිබ්බනම් 90ට සමහරට ඔයාට 30000 හරි ගන්නෙන් ගන්න එදිනවා. ඊට පස්සේ අපි හිතමු 100ට දාලා තිබ්බනම් ඔයා එතනින්වත් ඔයාට 40000 හරි බලන් දාගරි ගන්න ඉඩ තිබ්බා. එතකොට लक्ष्य එතකොට 100 එකෙන් එහෙලා තියනවා නම් 30000ක් 90 එකෙන් එහෙලා තියනවා 20000ක් ඔය ටික ඇවරේජ් කරනවා සාමාන්‍යයෙන් වලට 118කට 115කට වගේ ඇවරේජ් කරගන්න පුළුවන්. එතකොට මේ බුල් මාකට් එකේ මේ ගන්න කලින් කරගත්ත කවුරු හරි ඉන්නවා නම් ඇත්තටම මම කියන්නේ හොඳ වීරෙක් කියලා. මොකද එයාට හොඳ දැනීමක් ඇතුව මේ ෂෙයා එක කරෙක්ට් කරලා තියෙනවා. එතකොට මේ ෂෙයා එක ඔන්න බලන්න වාට ඊට පස්සේ
ඉස්සරහට grow වුණොත් එහෙම කොච්චර profit එකක් ගන්න පුළුවන්ද කියලා 118කට 115කට average එකක share එක අනිවාර්යෙන්ම එක 160කට ගියයි කියන එක වටිනාකමක් තියෙන තව අවුරුද්දක් දෙකක් තුනක් ගතකට ඔය කාණ්ඩය යන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් ඔය ක්‍රමන අඩුණයි කියලා ආයෙත් crash වෙන විනාඩ වලට අඩු ගානේ correct කරනවා. ඒකට average down වෙනවා. average down මෙතන තියෙන කියලා කියනවා. ඔයාලට අඩු කරගන්න පුළුවන්. හරි. ඒ වගේම මම යන්නම් මේකේ ඊළඟ chair එක මම ගන්න ඒ cabinet එක උනත් ඇත්තටම 1600ක් අතර ගියා. ගොඩක් කෙනෙක් උඩින් ගත්තා මේක දීප නිවස් සරාම යනත් එක. හැබැයි මට සීගෙන මම කියන්නේ මේ cabinet එක ගොඩක් පුළුවන් කියලා පොඩි පොඩි chairs ටික ගන්න තිබ්බා. සාමාන්‍යයෙන් රුපියල් 18 වගේ chairs ටික correct කරගන්න තිබ්බා. මම කියන්නේ විදිහට දැන් බලන්න මේ හැම එකටම බලන්න ඕනේ මම කියන මෙතෙක් දෙකද crash එකක් හෝ ව්‍යාමාකට දෙරි කොහොමද correct කරන්නේ. अपराधि ගන්න පුළුවන්කම තිබ්බ ප්‍රෑෂ් විදිහට බලන්න පල්ලෙහාට ඉඩක් වා කියන්නේ 150කට කරෙක් කරන්න තිබ්බ මම මෙතනද මේ ෂෙයාකට දැම්මා. සම්සයින් හෝල්ඩින් බලන්න මේක ඉතාම වැදගත් ෂෙයා එකක් මම මේ වෙනම වීඩියෝ එකක් කරනවා ඉස්සරහට. මේකේ ලොකු වොලියුම්ස් වලින් මිනිස්සු කරෙක් කරා වල බලනවා. සමහර ෂෙයාස් තියෙනවා දැන් සම්පත් ගත්තොත් තියෙන සම්පත් උඩට යනකොට ගන්න මිනිස්සු විදියට විකුණනකොට ගන්න මිනිස්සු හිටියේ නෑ. අතන බලන්න මේ පොඩි ෂෙයාස් වලින් පොඩි වොලියුම්ස් වලින් තමයි මිනිස්සු ගත්තේ. මොකද මිනිස්සු ගාව සල්ලි නෑ. ඒක මොකක් කරින්ද කරෙක් කරන්නේ. හැබැයි ඔයා බලන්න මේ සන්ෂයින් හෝල්ඩින් එක ගත්තොත් එහෙම සන්ෂයින් හෝල්ඩින් එක ලොකු ප්‍රමාණයකට කරෙක් කරනවා. ඇයි මේ කරෙක් කරන්නේ? මොකක් හරි වටිනාකමක් ඇති මේක කාටයි. මෙයාගේ ලොකු ප්‍රමාණයකින් කරෙක් කරනවා කියන්නේ මේක පොඩි කාලක දෙවයි වැඩි වෙන්න හැකියාවක් තියෙනවා. ඔයාලා පාරම් ට්‍රෙන් වලින් මම කියන්නේ මේක පැරියක් කෙනෙකුත් කියනවා නෙමෙයි ටෙක්නිකල් ඇනලිස්ට් වලින් ලොකු වොලියුම්ස් වලින් ඔයාලා ජූනි වලින් ලොකු වොලියුම්ස් වලින් මේක බයි කරා මිනිස්සු. හැබැයි ඒත් එක මාස 6ක් යනකොට ඔයගොල්ලෝ බලන්න රුපියල් 44ට වගේ තිබ්බ ෂෙයා එක 108ට ගියා. ඒතකොට මේක මේ ඊටත් වඩා ලොකු වොලියුම් එකකින් දැන් මිනිස්සු පික් කරනවා කියන්නේ අනාගතේ මේක මේකට වඩා ගන්න යන්න ඉඩ තියෙනවා. මොකක් හරි මේ වගේ අවස්ථාවක තමයි ඔයගොල්ලෝ බලන්න මේ ලොකු වොලියුම්ස් වලින් පික් කරන්නේ ලොง ටර්ම් ඉන්වෙස්ටර්ස්. ඒගොල්ලෝ අනිවාර්යයෙන් මේ ආටික විකුරන්නේ නැව ලොකු වොලියුම්ස් එකකින් ගත්තා තියාගෙන ඉන්නවා. සමහරකට දැන් ට්‍රේඩර්ස්ලා කීප දෙනෙක් ඉන්නා වෙන පුළුවන්. හැබැයි වටිනාකමක් නැහැ කියලා කියන්නේ 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 වටිනාකමක්
අවුරුද්දක් යන්න ඕනි ඇත්තටම මේ ජයග අනුව 340ට ගියා ඒ හරි දික්කත්වයේ ඇදී මම හිතන්නේ තව අවුරුද්දක්වත් යනකම් මේක ගිහිල්ලා ස්ටේබල් වෙයි කියලා යන්න ඉඩ තියෙනවා හැබැයි ස්ටේබල් වෙන්න තව අවුරුද්දක් විතර යනවා මේක වටිනා ජයගක් නමුත් අපි දන්න තවමත් ලොකුට කෑෂ් එන්නේ අපි ෆයිනෑන්ස් සෙක්ටරේ ඒකත් එක්ක එන්න යන්න අනාගතේ වෙන්න පුළුවන් නමුත් අද දවසේදී ඒක වටිනාකමක් නැහැ ඒක මොකටද ගියා ඒක වටින් නැති හින්දම තමයි 340ට ගියා එක සිහිට වැටෙනවා अनागते बट मोस्टली किन्हें बुलाके ना शेयर दिलाते हैं जिससे